කැංගුවක යන්නේ ශීරපාය සත්ව විශේෂයක්. මොවුන්ගේ නිජබිම ෝස්ට්‍රේලියාව. නමුත් නිවගිනිියාවේ හා ඇමරිකාවේ දකින්න පුළුවන්. මෝන්ගේ තිබෙන සුවිශේෂීමන්ගේ තමයි කුසින් එපිට මල්ලකාකාරය කොටසක් පිහිටා තිබීම. පැටවුන් උපන්දා සිට කාලයක් යනතුරුම මෙම පැසෙහි ඇති දැඩි වෙනවා. කැංගුමවා පැටවුන් කුස තුළ දරන්නේ දින තිහක කාලයක් පමණයි. බිහිවෙන විට බැටවාගේ බර මිලි ක්‍රෑම් අටසේයක් පමණ වෙනවා. ඉන් පසුව බිහිකර පැසෙහි තබාගෙන මවකිරි දෙමින් මාස එකකොළහක් වර්ධනය කරනවා. ලෝ විශාලතම කැංගුරු විශේෂය වන්නේ රතුකැන්ගරුවා. පිරිමි සතුන් ගැහැනු සතුන් මෙ දෙගුණයක් විශාලයි. මෝ නිසාචර සත්ව කොට්ටාසයක්ක්. ගස් ැටටවී දහවල්කාලයේ විවේකීව ගත කෙලීමට රචිකත්වයක් දක්වනවා. නමුොත් සීතකාලයේත් දහවල්කාලෙත් ක්‍රියාශීල්ලිව අවස්ථා එමට දැකේ හැකේ. ආහාරලෙස ත්‍රුණවර්ගහා පඳුරුුවල දළු ලබාගන්නවා. කැංගරුවන්ගේ ගාත්‍රා දෙකප පමණක් දිගවන නිසා සමභරතාවය රැකගන්න වලිකය උපකාරි වෙනවා. සාමාන්‍යෙන් එක පිින්ම්මක් පනිද්දි මීට එකේ සිට දෙක දක්වා දුරක් පනින්න පුළුවන්. ඉතා වේගයෙන් පනිමින්නෙන කැංගරුවෙකුගේ උපරිම ශක්තිය ලබාදුන්විට මීට්‍ර නමයක පමණ විශාල දුරකට එක පිම්මත් පනින්න පුළුවන්. සාමාන්‍යෙන් පැයට කිලෝමේරහතලිස් අටක පමණ වේගයකින් පැන පැනයා හැකි. ඔවස්ට්‍රේලිය වැට නිතර ඇතිවන ලැව්ගෙන නිසා මෙම අ අපූරෝ සත්ව අට දැඩිහානියක් සිදුවෙනවා. ලොවම ෝස්ට්‍රේලියාවට ආදරය කිරීමට එක්ක ේතුවක් ලෙස මෙම කැංගර විශේෂයේ නිජබිම ඔස්ට්‍රේලියයා වීම බලපා තිබෙනවා. කැගරුවන්ට මිනිසුන්ගෙන් වන පීඩා බොහෝ සයින් වාර්තාාවන්නේ නැහැ. ැගුවන්ට ලබාදයුතු ස්ථානය එරටින් නිසිලෙස ලබාදන බවට විශ්වාසළ හැக்கේ.